මේ කණ්ඩායම් දෙක අතර තිබුණු තවත් එක්තරා විශේෂ වුමනාවක් තමයි අපගේ උතුරුපළාතේ විරුද්ධ කළ උතුරුපළාත් සමපකාර සංවර්ධන බැංකුව හරහා කොමන් සංවර්ධන කටයුතු කරන්න කියලා. ලබන අවුරුදු 6 තුලදී රුපියල් මිලියන 600ක් එයයි මේ බැංකුවට ආධාර හැටියට දෙන්නත්, ඒ ආධාර විශේෂයෙන් උතුරුපළාතේත් උතුරුපළාතට යාබදව තියෙන ඉතුරු පළාත්වලත් සංවර්ධනය සඳහා යොදවන්නට සැලසුම් කරන්නට කියා. යුරෝපයේ නැත්තම් එංගලන්තයේ මේ කරපු සංචාරයේදී අපිට පැහැදිලිව පෙනුණු එක කාරණයක් තමයි දෙමළ ඩයස්පෝරාව තවදුරටත් ශ්‍රී ලංකාව පිළිබඳ තිබෙන එක්තරා විදිහක අතිශය අතිගාමී නැත්තම් අතිශය දරුණු විදිහේ විවේචනය වෙනුවට ශ්‍රී ලංකාව සමග, ශ්‍රී ලංකාව රජයත් සමග, ශ්‍රී ලංකාවේ ජනතාවත් සමග, විශේෂයෙන් සිංහල ජනතාවගේ විශ්වාසය දිනාගෙන උතුරු නැගෙනහිර සහ සෙසු ප්‍රදේශ සංවර්ධන කිරීමේ ක්‍රියාවලියට ඒ අය ඍජුවම සහභාගී වන්නට දැන් කැමැත්තක් පළ කර තිබෙනවා. මෙය මා හිතන්නේ අපි ප්‍රජාතන්ත්‍රවාදීව ජය ලබා ගන්න ලොකු ජයග්‍රහණයක් කියලා. යාපනය ජාත්‍යන්ත්‍ර ගුවන්තොටුපළ මගින් පළාතේ සංවර්ධනයට විශාල දායකත්වයක් ලැබෙන බවද අඩුකාරවරයා මෙහිදී වැඩදුරටත් කියා සිටියා. යාපනය ජාත්‍යන්ත්‍ර ගුවන් තොටුපළ විවෘත කිරීමත් සමගම ඉන්දියානු ගුවන් යානා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. උතුරු පළාතේ කිසි දවසක සිදුවුණු නැති ප්‍රමාණයේ ආයෝජන ප්‍රමාණයක් අපිට ගේන්න පුළුවන් වුණා මේ මාස 10 තුළදී. රුපියල් වලින් බිලියන 60ක් පමණ. එය අවුරුදු 47කට පස්සේ පලාලි ගුවන් තොටුපළ විවෘත කිරීම හා එය යාපනයේ ජාත්‍යන්ත්‍ර ගුවන් තොටුපළ හැටියට පත් කර ගැනීම. මෙය ආරම්භයයි. දැනට මා දන්නා හැටියට ගුවන් සේවා අධිකාරියේ සභාපතිතුමා මට ලිඛිතව ලියලා තියෙනවා. ඉතා ලොකු ඉල්ලුමක් තියෙනවායි කියලා මේ ගුවන් තොටුපළට දැන්. මොකද චෙන්නයි වලට සහ බැංගලූ වලට ජාත්‍යන්තර ගුවන් සේවා 17ක් සම්බන්ධ යුරෝපයේ සිට. ඒ 17ම දැන් අපිට සම්බන්ධ වෙන්න පුළුවන් යුරෝපේ ඉඳලා ඕන කෙනෙක් චෙන්නයි නැත්තම් බැංගලූ ගියා එතන ඉඳලා මෙහෙට ෆ්ලයි කරන්න පුළුවන්. දැනට ගුවන් කාලය මිනිත්තු 40යි. ඔයගොල්ලෝ දන්නවා බණ්ඩාරනායක ගුවන් තොටුපළට ආපුවම ආපහු ගෙදර යන්න පැය 8ක් යන්න ඕනේ. අනුරාධපුරේ යන්න පැය 5ක් යන්න ඕනේ. ඉතින් මේ කාලේ සියල්ලක්ම ඉතුරු වෙනවා සහ මා හිතන්නේ ප්‍රාදේශීය මට්ටමේ දිනුවොට මේක උගක් කාරණයක්.